ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සන්ධානයේ මැතිවරණ ලකුණ ලෙස හදවත තෝරාගත් බවට මැතිවරණ කොමිසම හරාපට ඊයේ දැනගන්න ලැබුණා. හැබැයි මාමිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා නොදන්න දේ නම්, එතුමා හදවත තෝරා ගන්නා විට ගෝඨා මහින්ද සුසංයෝගයේ විසින් ජනතාව හදවත් හොරකම් කළා අවසන්. ඒ නිසා අපි හැමදාමත් කිව්වා 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට හොරා හොරා කියලා පැරද්දුවම් අපි නුගේගොඩට මහා දැවැන්ත සෙනඟ ගෙල මොකද පෙන්වුවේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා සොරකම් කර තිබේ නම් ඒ සොරකම් කර ඇත්තේ ජනතාවගේ හදවත් පමණයි. අපි හදවත මහින්ද ගෝඨා සුසංයෝගයේ ලකුණ බවට පත්කරේ 2015 පෙබරවාරි 18 වෙනිදා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු නව සන්ධානයේ පුදනකොටම කාපියකා කියලා ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සලකුණ ලෙස ගෞරව කරන හදවත ඔවුන්ගේ ලකුණ කරගන්න යෑමෙන් තමන්ට අයිමි දෙයක් තමයි ලබා ගන්න අදලා තියෙන්නේ. දැන් ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ආවන් පස්සේ කියන්න වෙන්නේ, හිමි නැති ළඳකට පෙම් කළ වරදට ලොවමට එරෙහි වෙලා කියලා ඉකිබිඳලා අඬන්න විතරයි. ඒ වගේම මේ අලුත් සන්ධානයක් කියවල අලුත් සන්ධානයක් උතර නැහැනේ. 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරන්න එකතු වෙච්ච පක්ෂවත් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරන තැන නැහැ. පෞගිය ජනාධිපතිවරණ සටනේ සජිත් ප්‍රේමදාස සන්ධානයේ ප්‍රබලම පාර්ශ්වකරුවා වෙන්නේ දෙමළ ජාතික සන්ධානය. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂේ ඒකට සහය දෙන පක්ෂ අතර ප්‍රබලම පක්ෂ විදිහට හිටියේ දෙමළ ජාතික සන්ධානය. ඒතර දෙමළ ජාතික සන්ධානෙත් මේ වන විට හදවතින් ගිලිහි ගිහින් තිබෙනවා. එහෙමනම් පෞගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දෙවත් ලබා ගන්න බැරි සන්ධානයක් තමයි මෙවර ඉදිරිපත් වෙන්නේ. ජනාධිපතිවරණය හිමි වුණේ පරාජය නම් මෙවර අන්ත පරාජයක් කිවි වෙන බව සන්ධානේ දියා බැලුවම කීතයි. Breaking.lk